අදත් සිංහල ගීක්ෂකට හැම දැත්තන් චනක්ස් බ්‍රොයිඩ් චැනල් එකට අපේ ගී කියලා ඔක්කොම ආයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් බ්ලිට්ස් වුල්ෆ් කියන කම්පැනි එකෙන් මට මෙන්න මේ වගේ ලොකුම ලොකු පාර්සල් එකක් ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පාර්සල් එකේ තියෙන දේවල් ගැන ඔයාලට විස්තර කියන්න කියලා තමයි තියෙන්නේ. ඒ වගේම ඔයාලට විශේෂ මිලකට මේක ඇතුලේ තියෙන දේවල් දෙනවා කියලාත් ඒගොල්ලෝ මට කියලා තියෙනවා. ඉතින් අද මම ඔයාලට පේන්නම මේක අන්බොක්ස් කරන්නයි යන්නේ. අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. ඉතින් ඔයාලට පේන විදිහට මේ ලේබල් එකේ නම් මෙයාලා ගහලා තියෙන්නේ. අපිට එවලා තියෙන්නේ IP කැමරා හේකුයි 3D glass හේකුයි කියලා. කොහොම වුණත් අපි මේක අන්බොක්ස් කරලම බලමු. වාව්, ඉතින් ඔයාලට පේනවා ඇති ඒගොල්ල අපිට එවලා තියෙන්නේ මේ වගේ සුපිරි 3D glass හේකුයි, ඒ වගේම IP කැමරා හේකුයි. IP කැමරා එක නම් ගොඩක් වටිනවා. අපේ ගෙදර එහෙම ආරක්ෂා කරගන්න ස්මාර්ට්ෆෝන් එකම කනෙක්ට් කරන්න පුළුවන් එකක් තමයි මං හිතන්නේ මේක. ඉතින් අපි මේ IP කැමරා එක ගැන වීඩියෝ එක පස්සට දාමු. ඊගව රිවිව් එකේදී මම IP කැමරා එක අන්බොක්ස් කරලා මේක ඇතුලේ තියෙන්නේ මොනවද කියලා ඔයාලට කියලා මේ කැමරා එක ඔයාලට තෑගි දෙන්නත් මම හිතාගෙන ඉන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මෙන්න මේ හෙඩ්සෙට් එක ගැන. ඉතින් මේ විදිහට බොක්ස් එකේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ බ්ලිට්ස් වුල්ෆ් ලොගෝ එක. ඒ කියන්නේ බ්ලිට්ස් වුල්ෆ් VR කියලා තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. වෙන මොකුත් නැහැ. මම මේ විදිහට මේකේ කව එක අයින් කරගත්තම මෙන්න තියෙනවා බොක්ස් එක. මම මේ විදිහට බොක්ස් එක ඕපන් කරගන්නම්. ඉතින් මේ තියෙන අපේ VR හෙඩ්සෙට් එක මම පොඩ්ඩකට එක පැත්තකින් තියන්නම්. මේ තියෙන්නේ මේකට තියෙන පේපර් වර්ක්ස් ටික. අතරම ගොඩක් හොඳට යාලා එක්ස්ප්ලেইন කරලා තිනවා මේක පාවිච්චි කරන්න පුළුවන් විදිය, මේක කම්පැටබල් වෙන්නේ මොනවටද වගේ දේවල් ගැන. ඉතින් යාලා විශේෂයෙන් සඳහන් කරලා තිනවා ඔයාගේ ඕනම iPhone එකකට සහ ඕනම Android phone එකකට මේක පාවිච්චි කරන්න පුළුවන් කියලා. වාව්, මෙන්න මේ විදිහට තමයි අපිට බ්ලිට්ස් වුල්ෆ් VR හෙඩ්සෙට් එක බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් මේකේ බ්ලැක් කලර් එකට තමයි මගේ මුලින්ම හිත ගියේ. ඒ වගේම මේක සම්පූර්ණයෙන් ප්ලාස්ටික් වලින් නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම සිල්වර් ලයින් එකක් ගිහිල්ලා තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. ගොඩක් හොඳ හයිය ප්ලාස්ටික් එකකින් නිර්මාණය කරලා තියෙනවා. ගොඩක් ඩියුරබල්, අපිට ගොඩක් කාල පාවිච්චි කරන්න පුළුවන් හැකියාව හම්බ වෙයි අනිවාර්යෙන්. ඉතින් මේක ඉස්සරහ බලද්දී අපිට මේ වගේ කොටසක් බලා ගන්න පුළුවන්. මේක ඇත්තටම මෙහෙම ඕපන් කරන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන මේ මැග්නට් එකක් තියෙන්නේ. මේ විදිහට ලං කරපුවම මැග්නට් එකෙන් තමයි මේක ආයෙත් මේකට ඇලෙන්නේ. ඒ නිසා මේක ගලවන්න සහ හයි කරන්න අපිට ගොඩක් ලේසි. ඊළඟට ඔයාලට පේනවා ඇති මෙන්න මේ කොටස. මෙතන ඔයාලට පේනවා ඇති සිදුරු කීපයක්ම තියෙනවා. ඉතින් අපේ කැමරා එක ෆෝන් එක මොන පැත්තට දැම්මත් ඒකේ කැමරා එක එළියට බලන්න පුළුවන් විදිහට තමයි මේ සිදුරු දෙක තියෙන්නේ. ඒ වගේම මැද තියෙන මේ සිදුරු ටික නිසා ෆෝන් එක හීට් වෙනකොට ඒක කූල් වෙන්න ඇත්තට මේක ගොඩක් උපකාරී වෙනවා. අපිට මෙන්න මේ කොටස මේ විදිහට ඔබලා මේක ඕපන් කරන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනට තමයි අපිට මේකේ ෆෝන් එක දාන්න පුළුවන්කම තියෙන්නේ. ඔයාලට මෙතනට අඟල් 3.5ක ඩිස්ප්ලේ සයිස් එකක් තියෙන පොඩි ෆෝන් එකක් වගේම අඟල් 6.3ක තරම් ලොකු ෆෝන් එකක් දාන්න පුළුවන් හැකියාව උනත් තියෙනවා. ඉතින් මේ තියෙන iPhone 7 එක ගොඩක් හොඳට කම්ෆර්ටබල් මේකට දාගන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මේකේ දෙපැත්තේ හීරෙන්නේ එහෙම නැහැ. සම්පූර්ණයෙන්ම ඇඩ්ජස්ට් කරන්න පුළුවන් රබර් කොටසක් තමයි තියෙන්නේ. මේ තියෙන අලුත්ම OnePlus 3T එක. ඒකත් මේ විදිහට අපිට දාගන්න පුළුවන්. මේක 5.5 inch display එකක් තියෙන්නේ. ඊළඟට මේ තියෙන්නේ මගේ Note 5 එක. ඉතින් ඒකට back cover එකක් දාලා ටිකක් ලොකු වෙලා තමයි තියෙන්නේ. ඒත් අපිට අවුලක්ම නැතුව මේ විදිහට දාගන්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ අලුත්ම Google Pixel XL එක. ඒකටත් මම back cover එකක් දාලා තියෙන්නේ. ඒකත් කිසිම අවුලක් නැතුව මේ විදිහට දාගන්න පුළුවන්. ඉතින් ඔයාලට පේනවා ඇති මේ කොටස ඇත්තටම මේ තනි අතින් උනත් අපිට මේ විදිහට දාගන්න පුළුවන් විදිහට තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. එක කොටසක් උඩට කරාම අනිත් කොටස නිකම්ම පහළට යනවා. ඒ වගේම මේ උඩ කොටස ඇඩ්ජස් කරන්න පුළුවන් මේ wheel කීපයක් ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් මේ දෙපැත්තේ wheel දෙකෙන් අපිට පුළුවන් ඇහි ඉඳන් කොයිතරම් දුරකින්ද මේ lens එක තියෙන්න ඕනේ කියලා lens එකකින් එක වෙන වෙනම ඇඩ්ජස් කරන්න. ඉතින් සමහර වෙලාවට එක එක ඇස් වලට එක එක අමාරුකම් මෙහෙම තියෙන අයට තමන්ගේ ඇස් දෙක වෙන වෙනම ඇඩ්ජස්ට් කරගන්න පුළුවන් හැකියාව මෙතනින් හම්බෙනවා. ඒ වගේම මේ මැද wheel එකෙන් අපිට ඇස් දෙකේ පරතරය වෙනස් කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් එක එක්කෙනාගේ size එක අනුව ඒක අපිට ලේසියෙන්ම වෙනස් කරගන්න පුළුවන්. ඉතින් මේ කොටස නම් මම කිසිම VR headset එකක මීට කලින් දැකලා නැහැ. ඊළඟට මම කතා කරන්න යන්නේ මේ මූණට high වෙන කොටස ගැන. ඇත්තටම අපි VR headset එක දාගත්තාම මේක මෙන්න මෙහෙමනි මූණට high වෙන්නේ. එතකොට මෙන්න මේ කොටස ගොඩක් soft විදිහට artificial leather වලින් නිර්මාණය කරලා තියෙනවා බලා ගන්න පුළුවන්. ගොඩක්ම soft. අපිට කොයිතරම් වෙලාවක් මේක මූණේ දාගෙන හිටියත් අපිට ගොඩක් අමාරුවක් දැනෙන්නේ නැති විදිහට soft විදිහට ඒක නිර්මාණය කරලා තියෙනවා. ඉතින් ඒ වගේම පල්ලෙය කොටස අපේ නහය තියෙන හරිය මේ විදිය එයාලා අයින් කරලා තියෙනවා. ඒ වගේම මේ තියෙන්නේ මේක ඇතුලෙන් අපිට lens එක බලා ගන්න පුළුවන් විදිය. ඊළඟට තවත් මේ headset එකේ මම ආර්සම කොටසක් තමයි මේ ඔළුවේ රඳවගන්න පාවිච්චි කරන්න පුළුවන් මේ band එක. ඉතින් ඔයාලට පේනවා ඇති මේ band එක සම්පූර්ණයෙන්ම plastic වලින් තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම පිටිපස්සේ කොටසත් plastic නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා ඇති මේක අපි ඔළුවට දාගන්නකොට මෙන්න මේ විදිහට තමයි දාගන්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට කිසිම අවුලක් නැහැ. හොඳට පිටිපස්සෙන් මේ විදිහට fit වෙලා තියෙනවා. ඒ වගේම ඔළුව උඩිනුත් අපිට මේ විදිහට fit වෙලා තියෙනවා. headset එක අපි games එල්ලම් කරනකොට මේක කොච්චර අපි දැඟලුවා කිසිම අවුලක් නැහැ. ඔයාලට පේනවා ඇති හොඳටම high කරගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් ඇත්තටම මේකෙත් මෙන්න මේ කොටස අපිට adjust කරගන්න පුළුවන් එක එක්කෙනාගේ ඔළුවේ size එකේ හැටියට. ඒ වගේම මේකේ අපේ ඔළුවේ ගෑවෙන කොටස මේ ඇතුලේ තියෙන්නේ. ඒකත් අපිට මේ විදිහට ගොඩක් soft තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාගව තියෙන Android phone එකක් නම් කිසිම අවුලක් නැහැ. Play Store එකට ගිහිල්ලා ඔයාලට මේ විදිහට search කරලා VR games ගොඩක් download කරගන්න පුළුවන්.
ඒවගේම iPhone එකක් නම් පාවිච්චි කරන්න යන්න App Store එකට VR games කියලා search කරන්න මේ වගේ VR virtual reality games ගොඩක් download කරගන්න පුළුවන්. ඉතින් මේ දින්නේ මගේ Note 4 එකට මම download කරගත්ත virtual reality game එකක්. අපි මේක මේ විදිහට දාගන්න පුළුවන් ලේසියෙන්ම මේ VR headset එකට. අපිට දැන් එක මේ විදිහට ඔළුවට දාගෙන අපිට ඕන විදිහට සෙල්ලම් කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ වගේම අපි game සෙල්ලම් කර කර ඉන්නකොට අපිට headset එක ගහන්න අවශ්‍ය වුණොත් මේ විදිහට hole එකක් වෙනමම තියෙනවා. අපිට headset එක ලස්සන්ට එළියට ගන්න පුළුවන්. ඒ වගේම phone එක charge කරන්න වාට අවශ්‍යතාවයක් තියෙනවා නම් ඒකටත් මේ විදිහ hole එකක් බලා ගන්න පුළුවන්. ඉතින් මේ වගේ wireless game pad එකක් ගැන මම ඔයාලට කලින් review එකක් කරා. ඔයාලට පුළුවන් මගේ YouTube channel එකට ගිහිල්ලා ඒ review එකත් බලන්න. ඉතින් මේ වගේ game pad එකක් තියෙනවා නම් ඔයාලට මේ වගේ superi virtual reality games ගොඩක් ඉක්මනට ගොඩක් ලේසියෙන් ගොඩක් ලස්සන්ට play කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉතින් Blitzwolf කියන්නේ මේ වගේ ගොඩක් සුපිරි ටෙක් ඇක්සසරිස් නිර්මාණය කරන කම්පැනි එකක්. ඉතින් ඒ වුණාට මේගොල්ලන්ගේ ස්ටෝ එක නම් තියෙන්නේ මේ bangod.com කියන වෙබ්සයිට් එකේ. ඉතින් ඒ වෙබ්සයිට් එකට ඔයාලා ගියොත් මේක $23.99 එකට බලා ගන්න පුළුවන් ශ්‍රී ලංකාවට ෆ්‍රී ෂිපින් එක. ඉතින් මෙන්න මේ URL එකට ගියොත් ඔයාලට ඒක ලේසියෙන්ම මිලදී ගන්න පුළුවන්. ඒ වගේම මේකේ description එකේ සහ පල්ලෙහා comment section එකේ මම ඒ link එක දාන්නම්. එතකොට ඔයාලට මේක මිලදී ගන්න පුළුවන් වෙයි මේකට ආසය. ඉතින් මම දැනට ලෝකෙ රිලීස් වෙලා තියෙන ඔක්කොම virtual reality headset ගැන වගේ video කරලා තියෙනවා. ඔයාලට පුළුවන් YouTube එකට ගිහිල්ලා Chanux VR කියලා search කරන්න. එතකොට මේ VR headset ගැන වගේම මොකක්ද මේ virtual reality කියන්නේ කියලාත් මම video ගොඩක් කරලා තිනවා ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම තවත් ගොඩක් වීඩියෝ මගේ YouTube channel එකේ තියෙනවා. YouTube එකට ගිහිල්ලා Chanux Bro කියලා search කරොත් ඔයාලට ඔක්කොම බලා ගන්න පුළුවන්. ඒ වගේම තවත් මේ වගේ වීඩියෝ බලන්න කැමති නම් පල්ලෙහා තියෙන රතු පාට බටන් එක subscribe කියලා මම අනිවාර්යෙන් subscribe කරන්න. ඉතින් Blitzwolf එකෙන් ලැබපු මේ virtual reality headset එක මම ඔයාලට nominee tag එකක් විදිහට දෙන්න හිතාගෙන ඉන්නවා. ඉතින් ඒ නිසා පල්ලෙහා YouTube එකෙන් අනිවාර්යෙන් like එකක් දාලා මට comment එකක් දාන්න. ඉතින් මම ඉක්මනටම මගේ Instagram එකෙන් හරි tweet එකෙන් හරි announce කරන්නම් කොහොමද මේක දිනා ගන්න කියලා. ඉතින් අද සිංහල ගීක් ෂෝ එකත් එක්ක එකතු වුණාට ඔයාලට ගොඩක්ම ගොඩක් ස්තුතියි. ඊගව සිංහල ගීක් ෂෝ එකෙන් මේ වගේ අලුත් දේවල් ගොඩක් අරන් අපි ඉක්මනටම හම්බ වෙමු.